ගුණාසනාරුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපිත් එක්ක මේ සභාවේ කටයුතු කරලා හදිසියේ අවාසනාවන්ත විදියට ජීවිතෙන් සමගත්ත අපේ අතුකෝරළ මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳව පළමුවෙන්ම මගේත් අපේ පක්ෂයේ සාතිශය සංවේගය එතුමාට වගේම එතුමත් එක්ක එතුමාගේ ආරක්ෂක නිලධාරියා හැටියට කටයුතු කරපු ඇමති ආරක්ෂකංශයේ ඒ නිලධාරියාගේ අභාවය පිළිබඳවත් මේ පහුගිය 9 වෙනිදා සිදුවෙච්ච සියලුම ගැටුම් වලින් නොයෙකුත් විපතට පත්වෙච්ච සියලුම මරණයට පත්වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් අපේ කනගාටුව අපි පළමුවෙන්ම පුද කරන්නට කැමැතියි. ඒ වගේම අද මෙතන ගොඩක් අය අපි මේ විවාදය ගැන කතා කරනකොට ගොඩාක් අය කතා කරේ තමන්ගේ වෙච්ච දේවල් ගැන. අපි සමහර අය දෙමව්පියන්ගේ උරුමයෙන් ආපු දේවල් ගැන කිව්වා, පරම්පරාවෙන් ආපු ඒවා ගැන කිව්වා. ඉතින් මේ හැම එකක් අස්සෙම ඉතින් හොරගම් කරපු අයත් ඇති, බොහොම මේ වංචාවෙන් මුදල් හම්බ කරපු ඒගොල්ලොත් ඇති. අපි දන්නේ ඉතින් කාටත් එක හැන්දෙන් තමයි බෙදුවේ. හැබැයි ඉතින් මේක මේ තත්ත්වය ඇතිකරන්න වග කිය යුතු අය කවුද කියන එක. නිදහස් තමන්ගේ අයිතිය තුල ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන අයිතිය තුල ඉඳගෙන ඒ කරන ලද අරගලයේදී තමන් බොහොම නිහතමානීව අවංකව කාටවත් කරදරයක් නැතුව කරපු අරගලයකට පහර දෙන්න ගිහිලා තමයි මේ සිද්ධිය සම්පූර්ණයෙන් මුනේ. ඒක වෙද කවුරු කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු කරුණක්. අද පොලිස්පතිවරයාට චෝදනා කරනවා, පොලිසියට චෝදනා කරනවා, එහෙම නැත්නම් තවත් දේශපාලන පක්ෂවලට චෝදනා කරනවා. මේ චෝදනාව එල්ල කරන්න ඉස්සෙල්ලා කවුරුත් හිතලා බලන්න ඕනේ මේක කවුද ඇති කරේ කියලා. තමන්ට භාෂණයේ අයිතිය දීලා තියෙනවා නම්, තමන්ට උද්ඝෝෂණයක් කිරීමේ අයිතිය දීලා තියෙනවා නම්, තමන්ට ඒ නිදහස ලැබිලා තියෙනවා නම්, ඒකේ භුක්ති විඳීමේ අයිතිය මේ රටේ සියලුම ජනතාවට තිබිය යුතුයි. ඒක එතන දේශපාලනයක් තිබුණ නැහැ, එතන පාටපක්ෂ ભેදයක් තිබුණේ නැහැ. මම මෙතනින් එහා ගිහිල්ලා දැන් මේ වෙච්ච දේ ඔක්කොම වෙලා ඉවරයි. මේ 225ටම අද එපා කියලා, 225ම හොරු කියලා, 225ම මේ අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා දාන්න ඕනේ කියන තැන ඉඳගෙන තමයි අද සමස්තයක් රටේ ජනතාව කතා කරන්නේ. අපි මේක කැමති වුණත් අකමැති වුණත් අපි පිළිගත යුතුයි. මෙහෙම අවස්ථාවක ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, අද බලන්න මේ රටේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා, හමුදා නිලධාරියෙක් විශ්‍රාමලත්, ජගත් අල්විස් කියන ලේකම්වරයා ලියුමක් ලියලා මේ රටේ අධිකරණයේ ප්‍රධානියා, රටේ තුන්වැනි පුරවැසියා අග්‍රවිනිශ්චකාරතුමාට මේ සියලු දේ සිද්ධ වුණේ අද නෙමෙයි ලියලා තියන්නේ 12 වෙනිදා සිද්ධ වුණේ පොලිසිය ගිහිල්ලා ඒ උද්ඝෝෂණ නවත්තන්න නියෝග ඉල්ලනකොට ඒව කනිෂ්ඨ විනිශ්චකාරවරුන් විසින් ප්‍රතික්ෂේප කරපු නිසා කියලා. කවුද මේ පුද්ගලයා? අද මේ කඩා වැටිච්ච සමාජයේ ආරක්ෂාවක් නැති සමාජය, රජයේ සේවයක් නැති සමාජය, මුළු රටම වර්ජන රැල්ලකට ගිහිලා තියෙන සමාජයක තවත් එකම දෙයයි තියෙන්නේ, අපි ඔක්කොටම ඉතුරු වෙලා අධිකරණය විතරයි මේකත් විනාශ කරන්න හදනවද මූලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි? ඔබතුමා නීතිඥවරේ, ඔබතුමා කල්පනා කරලා බලන්න මොකද්ද මේකේ තත්ත්වය. අග්‍රවිනිශ්චකාරවරයාට මේ කොහෙවත් ඉන්න සිවිල් නිලධාරීන්ට ලියුම් ලියන්න පුළුවන්ද? මේක තමයි අපි සියලු දෙනාම අපිත් කියන්නේ. අපිටත් සිද්ධ වෙන්නේ අරගල කරන්න ඕන නැතන්දි. අග්‍රවිනිශ්චකාරතුමාට යම් කිසි දෙයක් ඉල්ලන්න තියෙනවා නම් එතුමා යන්න ඕන නීතිපතිවරයා යටතේ. මන්ත්‍රීතුමා අවසන් විනාඩිය යන්න. ඔව්, අවසන් විනාඩිය වුණත් මට ඉල්ලන්න තියෙන්නේ කරුණා කරලා ඔබතුමාගේ අවධානය, මේ ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරලා මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා. අධිකරණය වැටෙනවා කියන්නේ ආයි මේ රටේ වෙන කිසිම දෙයක් නැහැ. ඒකාධිපතිවාදය පතුරවන්න ගිහිල්ලා අද රටම ගිනි ගොඩක් කළා. දැන් ඊට වැඩිය හපන්නේ අපි 225ම පුදුම අනතුරක දාලා. මේක පක්ෂපාත ભેදයක් නැහැ. ඩලස සරප්පිරම මන්ත්‍රීතුමා කිව්වා, මැතිතුමා කිව්වා වගේ අපි සියලු දෙනා මේකයි. අද මොකද්ද පොලිස්පතිවරයාට ඉල්ලීමක් කරලා මේ 225ට තෙල් දෙන්න කියලා. රටේ මිනිස්සු කිලෝමීටර් ගණන් වැස්සේ යව්වේ වේලි වේලි ඉන්න මේ පෝලිං වල. ඇයි මේ 225ට විතරක් තෙල් දෙන්න කියන්නේ? මේවා සම්බන්ධයෙන් මීට වැඩිය මුළු රටම ගිනි අරගෙන තියෙන වෙලාවක ඔය වෙච්ච දේ ඇවිල්ලා මේ දියවන්නාවටම අපි ඔක්කොම ගිල්ලලා දායි. ඒත් කමක් නැහැ, රටට යහපතක් වෙනවනම්.
හැබැයි තවත් මේ වගේ තීන්දුව తీරන ගන්නකොට අර පොලිස්පතිවරයා අපි දැක්ක ලියලා තියෙනවා කොහොමද පොලිස් ස්ථානාධිපතිවරු 184කින් 126 පත් කරේ කියලා මම පුද්ගලිකවම දන්නවා අර රත්නපුරේ හිටපු සමහර නිලධාරි දේශපාලන පරිගැණීම් වලට දාලා තියෙන්නේ මගේ නම අපි ජීවිතයකට පොලිසියකට කතා කරලත් නැහැ අපිට පොලිසියක් එක්ක වැඩ කටයුත්තක් ඇත්තෙත් නැහැ මෙන්න මේවා වලින් තමයි අපි වැළකෙන්නට ඕනේ. ඉතින් ගරු මුරස්සනාරුට මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම අද අපිට වෙලාවක් තිබුණේ මේ ඉල්ලීම විශේෂයෙන්ම කරන්නේ අපි මේ අධිකරණය ගැන අධිකරණයේ ස්වාධීනත්වය ගැන මේ රටේ නීතිය ගැන කතා කරන අය හැටියට අධිකරණය වෙනුවෙන් පෙනී සිටින හැටියට ඔබතුමත් නීතිඥයෙක් මමත් නීතිඥයෙක් කරුණා කරලා මේ ගැන අවධානය යොමු කරන්න ගරු කතානායකතුමාට දැනුවත් කරන්න කියන එක ඉල්ලමින් මම නිහඬ වෙනවා.